ඇමතුමා මේ සම්බන්ධයෙන් දැන් සියල්ලටම දෙන්නේ අදාළ නැත අදාළ නැත කියන පිළිතුරු. නමුත් මම ඔබතුමාගෙන් අහන්න කැමති අලි නැතිව හදපු ෆයිල්. ඒ වගේම එහෙම හදපු ෆයිල් ලියාපදිංචි කිරීම. ඔබතුමා කොහොම කිව්වත් ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔබතුමාට වගකීමක් ඇතුව මේ සභාවට කියන්න පුළුවන්. ගරු කතානායකතුමනි අලි පොත නැතිවීම සම්බන්ධයෙන්ුත් ඒ වගේම අලි ලියාපදිංචිය පිළිබඳවත් ලියාපදිංචි නොමැති අලින් පිළිබඳවත් අලි නැමැතිව ලියාපදිංචියන් තිබීම පිළිබඳවත් විමසා බැලීමට මම විසින් කමිටුවක් පත් කරා. ඒ කමිටුව විසින් වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒ වාර්තාව මම අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමාට බාර දීලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේදීත් අපේ අනුර දිසානායක මහතුමා එක ඉල්ලුවා. නමුත් මම වක්කීමක් ඇති කැබිනට් ඇමතිවරයෙක් හැට මම මේක අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමාට බාර දීලා තියෙනවා. මෙවැනි කටයුතු ඉදිරියේදී නොවන තැනට අවශ්‍ය කටයුතු කිරීම සඳහා නිසි පියවර ඉතා පැහැදිලිව මා විසින් අරගෙන තියෙනවා. ඒ පිළිබඳ මගේ නිලධාරීන්ට අවශ්‍ය පැහැදිලි උපදෙස් ලබා දී තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි, මේ උත්තරේ තුලින්ම පේනවා මින් ඉදිරියට වෙන්න දෙන්නේ නැහැ කියන්නේ අර මම කියපු ටික ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අලි නැතුව රෙජිස්ටර් වෙලා තියෙනවා, ෆයිල් හැදිලා තියෙනවා. දැන් එහෙනම් ඉතාමත් පැහැදිලි මේ සම්බන්ධයෙන් ඔබතුමාට පුළුවන්කම ලැබිලා තියෙනවද? මොනවද මේ ආරංචියන්නේ? කැබිනට් පේපර් හදනවා, කැබිනට් පේපර් ගේනවා, කැබිනට් පේපර් දානවා කියලා. දැන් මොකද්ද මේකේ ඉන්න හදන්නේ? ඇත වශයෙන් ගරු කතානායකතුමනි, මං එන්න කලින් සිදුවුණු ක්‍රියාදාමයන් තියෙනවා. ඒ පිළිබඳ තමයි අපි විමර්ශනය කළේ. මං ආවට පස්සේ නීති විරෝධී අලින් වැටලීම් කරලා අපි අල්ලගත්තා. ඒ පිළිබඳ අධිකරණේ නඩු තියෙනවා. ඒ නඩු තාම අවසන් වෙලා නැහැ. ඒ නිසා මට කතා කරන්න බෑ ගරු කතානායකතුමනි. ඒ පිළිබඳව අපේ පත්‍රිකාව, අපේ කැබිනට් පත්‍රිකාව, පත්‍රිකාවක් දීම කියන්නේ නීතියක් සම්පාදනය කිරීම. මෙවැනි දේවල් නැවැත්වීම සඳහා මෙවැනි දේවල් වලට විරාමයක් තිතක් තියන්න ගරු කතානායකතුමනි. අපි නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තු කැබිනට් පත්‍රිකාවක් දානවා කියන්නේ ගරු කතානායකතුමනි එක අනුමත වුණාම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සම්මත වෙන්න ඕන. එහෙම සම්මත කරගෙන තමයි අපි යම් ක්‍රියාමාර්ගයක් ගන්නව නම් ගන්න. ඒක නිසා ඔබට බිය විය යුතු කාරණයක් නැහැ. ඔබට සැනසීමෙන් ඉන්න පුළුවන්. ගරු කතානායකතුමනි, ඇමතුතුමා යුතු දෙයක් නැහැ. හැබැයි ඔබේ පැත්තේ අලි පිළිබඳව නම් බිය විය යුතුයි. ගරු කතානායකතුමනි, ඇමතුතුමා ලස්සන අයිසිං කරපු කේක් ගෙඩියක් වගේ උත්තරයක් දුන්නට ඒක ඇතුලේ තියෙන කිඩාරං කවලං කරපු කේක්ද කියන එකයි මට තියෙන සැකේ. මම අහන්නේ ඔබතුමාගේ, ඔබතුමා ඔය නීති කොච්චර හැදුවත්, ඔබතුමා ඔය කිසි නියෝග දුන්නත් සමහර නිලධාරීන් ඔබතුමාට හිනා වෙනවා. මොකද සමහර නිලධාරීන් ඔය අමාත්‍යාංශය ඇතුලේ නිලධාරී වාදයක් අත්නොමතිකව ක්‍රියාත්මක කරනවා. ඔබතුමා පෙන්දෙක් බවට පත් කරමින් සමහර නිලධාරීන් ක්‍රියාත්මක වෙනවයි කියන එක ඔබතුමා පිළිගන්නවද? නෑ. ඉතින් ගරු කතානායකතුනි, මේ රටේ 14 ලක්ෂයක් පමණ ආසන්න ප්‍රමාණයක නිලධාරීන් ඉන්නවා. දේශ සියලුම සියලුම ඇතැම් අය සියලුම දේශපාලඥයනි රටේ 5000යි. හැබැයි රටේ වරදක් වුණොත් ඔය 5000යි කවුරු හරි තමයි වක් කියන්න ඕනේ. ඉතින් ඒ ගැන කනගාටු වෙන්න දෙයක් නෑ. අපි හිටිය උපේක්ෂා සහගතව මේ කරුණු පිළිබඳව ඉතාමත්ම විමසිල්ලෙන් කටයුතු කරනවා.